නිලවශයෙන් දැනුම් දුන්නු සම්පූර්ණයෙන් මේ මොහොතේදී කාලගුණයේ පවතින තත්ත්වයක් එක්කයි අපි ඔබව දැනුවත් කරන්නට යන්නේ. මේ වන විට පවතින තත්ත්වය වැසි සහිත කාලගුණික තත්ත්වය ඉතාමත් ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මේ අනුව කැලණි ගඟේ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ SPS සුගීවිශ්වර මහතා සඳහන් කළේ. ඒ අනුව කැලණි ගඟා ද්‍රෝණියේ රුවන්වැල්ල දෙහිඕබිට සීතා දොම්පේ කඩුවෙල බියගම හෝමාගම කොළොන්නාව කොළඹ සහ බත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි. කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඒවා පහළට ගමන් කිරීමත් එක්ක පහළට එනවා කඳු මුදුන්වල සිට. ඒ අනුව තමයි මේ ආකාරයේ තත්ත්වයකට එන්නේ. මේ නිසා ඛේදවාචකයක් සිදු වෙමින් පවතිනවා. අද දවසේදීත් මේ ආකාරයෙන්ම ඛේදවාචකයක් වාර්තා වුණා. ඒ තමයි ඔබ දන්නවා පස්කන්දරට යට වෙලා එකම පවුලේ හතර දෙනෙකුගේ සිරුරු පාගත්ත මිය ගිහිල්ලා අයහපත් ගුණික නිසා දෙවනගල ප්‍රදේශ කියන්නේ මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතර පස්කන්දක් කඩා වැටීමෙන් සිද්ධ වෙච්ච අනතුරෙන් සිව් දිනෙකුගේ මළ සිරුරු හම්බ වුණා. 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුතා, 23 හැවිරිදි දියණිය මේ සියලු දෙනා මරණයට පත් වුණා. එහෙම නොවෙන්නයි මේ කියන පණිවිඩය ගේන්නේ. ගත වුණු පැය 24 ඇතුළතදී වර්ෂාපතනයම අඩුවීමක් වෙන මොකද ඊයේ 300 ඉක්ම වූ අපි දුටුව මිලිමීටර ප්‍රමාණය 300 ඉක්ම වූ වර්ෂාපතනය කියේ වාර්තා වෙලා තිබුණා. නමුත් අද දවසේදී ගත වුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතන ප්‍රමාණය වාර්තාුණේ කෑගල් අල්ගම ප්‍රදේශ මිලිමීටර 197.5, මොරලියෝය ප්‍රදේශ 188.2, වෝගන් වතු ආයන 165.4 සහ නිට්ටඹුවෙන් 156.2 විදිහට වාර්තා වුණා. ආපදාවට ලක් වූ සංඛ්‍යාව ගත් විටදී පුද්ගලින් වශයෙන් 183,000 ඉක්ම වූ පුද්ගලින් ප්‍රමාණයක් සහ පවුල් විදිහට 45,380ක් මේ වෙද්දී පැහැදිලි අවධානමකට ලක් වෙලා තිබෙනවා. අයහපත් කාලගුණය නිසා මේ වෙද්දී වාර්තා වන ආකාරයට මරණ 10ක් වැස්සට බිලි වෙලා තිබෙනවා කියන ඛේදවාචකයක අප සිටින්නේ. අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවලින් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපාලා දෙන මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා අපි පෙර කීවා වගේ 83,000කට ඉක්මවා ගිය ප්‍රිරිසක් මේ වෙද්දී පීඩාවට පත්ව තිබෙනවා කියන ප්‍රවෘත්තිය අපට වාර්තා කරන්නට තිබෙන්නේ. එලෙසම මේ මොහොත වන විටදී අප විශේෂයෙන් දැනුම් දෙනවා මේ වන විට නාය අනතුරු ඇඟවීම් සහිත ප්‍රදේශ පිළිබඳ සවිස්තර වාර්තාව. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම මේ කියන ප්‍රදේශ නායාමේ අනතුරු ඇඟවීම් වලට යටත්ව පවතින ප්‍රදේශ කියලායි වාර්තා වෙන්නේ. මේ වෙනකොටත් පවුල් 1275ක්, ඒ වගේම පුද්ගලින් 5375ක් ආරක්ෂිත ස්ථාන 39ක සිටින බව බොහෝ දින හඳුනා ගන්න. මේ වගේම ගත වුණු පැය 24 තුළ අපි වැඩිම වර්ෂාපතන පිළිබඳ කතා කළා. නාය අනතුරු ඇති තවත් ප්‍රදේශයක් බවට පත්වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයත් විශේෂයෙන්ම නාය අනතුරු සහිත භූ ප්‍රදේශයක් විදිහට මේ වෙද්දී වාර්තා කර තිබෙනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයට අවධානය යොමු කරන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇහැලියගොඩ කියන ප්‍රදේශ නායාම අනතුරු ඇඟවීම මේ වෙද්දී නිකුත් කර තිබෙනවා. ඒ වගේම දැනට පවතින තත්ත්වයත් එක්ක නුවරඑළියේ දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයත් මේ ආකාරයෙන්ම නාය අනතුරු සහිත ප්‍රදේශයක් විදිහට හඳුනා ගන්නවා. විශේෂයෙන්ම මේ වන විට පවතින තත්ත්වයක් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයත් නායම් අනතුරු සහිත ප්‍රදේශයක් විදිහට මේ වෙද්දී හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම සඳහන් කරන්නට උනන අනිත් කාරණේ තමයි කැලණිගම් ද්‍රෝණිය ආශ්‍රිතව සීතාවක කඩුවෙල බියගම කොළොන්නාව කැලණිය සහ කොළඹ ප්‍රදේශවල පවතින සුළු ගං වතුර මට්ටම තවදුරටත් ඉහළ යන්න පුළුවන් කියන දේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව බොහොම විශේෂයෙන් දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම තමයි අද සවස නිකුත් කරපු කාලගුණ නිවේදනයට අනුකූලව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ඒ කාලගුණ වාර්තාවට විශේෂ අවධානයක් යොමු කරන්න. ඊට අමතරව කැලණිගඟට අමතරව මහවය ද්‍රෝණියේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දන්කොටු ආශ්‍රිත පහත් බිම්වලත් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා කියන දේ මේ වෙද්දී දැනුම් දීමක් සිදු කරනවා. ඊට අමතරව අත්තනගලු ඔය සහ කළුගඟ ද්‍රෝණියේ දැනට පවතින සුළු ගං වතුර තත්ත්වයේ ඉදිරිපැය 24 තුළ සුළු වශයෙන් වර්ධනය වීමේ අවධානමක් තවදුරටත් පවතින බව මේ වන විට දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා මේ දේවල් ඉතාමත්ම හොඳින් ග්‍රහණය කරගන්න මේ අපි ඔබට ගෙනෙන්නේ සවිස්තර වාර්තාව මේ වෙද්දී පවතින දේ. ඒත් එක්ක විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශය කියන්නේ නිරන්තරයෙන් මේ නායම් අනතුරු වලට ලක්වන ප්‍රදේශයක්. කෑගල්ලේ සිටින, ඒ වගේම කඳු මුදුන් ආශ්‍රිතව මහනුවර, මාතලේ මෙවැනි ආකාරයේ ප්‍රදේශවල සිටින අයටත් අපි විශේෂ දැනුවත් කිරීමක් කියනවා නායම් සිදුවිය හැකි කියන කාරණේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ කොළඹ දිස්ත්‍රික්කයට අදාළව අපට දකින්නට ලැබුණා යම් ආකාරයකින් සපුගා තෙල් පිරිපහදුවෙන්
පෙල් කාන්දු වීමක් පිළිබඳ වාර්තා වුණා. ඒක ස්වභාවික ජල උල්පත් වලට ජල මූලාශ්‍ර වලට ගමන් කිරීමත් එක්ක පානීය ජල ප්‍රශ්නයක් පිළිබඳ අද දවසේදී විෂය බහර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පැමිණෙහි නිරීක්ෂණයක් කළා. ඒ අනුව අඟහරුවාදා වන විට මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙන බවත්, ඒ අනුව අදාළ පාර්ශ්වයන්ට වන්දි ගෙවන බවත්, ඒ වගේම මේ මොහොතේ පවතින තත්ත්වය නිරාකරණය කර දෙන බවත් ප්‍රකාශ කළා. ඉතින් ඒ වචනේ විශ්වාසය මත පදනම් අපි බලා සිටිමු. මොකද මේක අපි මුහුදේ තියෙන නෞකාවෙන් තෙල් කාන්දු වීම වළක්වන්නට යන විට රට තුල තියෙන තෙල් කැලණිගඟට කාන්දු බිමේ තත්වයට පත් වුණොත් ඒක අතිශය බිහිසුණු තැනකට පත් වෙනවා. මොකද පානීය ජල උල්පත් පානීය ජල මූලාශ්‍ර පවා ලබා ගන්න මේ කැලණිගඟෙන්. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් ඉතාමත්ම අපිට හිතා ගන්න බැහැ. මේ එන ප්‍රශ්න සමුදාය වර්ෂාව එකපතනෙකෙද්දී අනිත් පැත්තේ නෞකා සම්බන්ධ ප්‍රශ්න මේ සියලු දේ එකපෙළට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්ක මේ මොහොතේදී ඔබව යම් ආකාරයකින් වැඳවු මධ්‍යස්ථානයකට රැගෙන ගියොත් මේ වෙද්දී විශේෂයෙන් අපි ඔබට ගෙනාවා ඒ සම්බන්ධ වார்த்தාවක්. මේ වෙද්දී පූර්ණ නිවාස හානි 10යි අර්ධ නිවාස හානි 620ක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ වෙද්දී යම් ආකාරයකින් රැඳවු මධ්‍යස්ථාන වලට රැගෙන යන පිරිසක් ඉන්නවා මේ අනතුරු තත්ත්වයක් එක්ක. එවැනි අවස්ථාවකදී ඔබ කොයි විදිහටද සිටිය යුත්තේ? ඒ තමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක පරතරය පවත්වා ගන්නට හැකියතාක් උත්සාහ කරන්න, මුඛාවරණ පළඳින්න මේ කියන දේ තමයි අපිට ඔබට කියන්නට තිබෙන්නේ. මොකද හේතුව විශේෂයෙන් අනතුරු සේම ස්වභාවික වශයෙන් සිදුවන අනතුරු සේම වසංගතයකින් ආරක්ෂා විය යුතුයි කියන තැනයි අපට සිටින්නේ. සමාවෙන්න දැන් අපට තවදුරටත් වාර්තාව ලැබෙනවා නායයම් අනතුරු සහිත ප්‍රදේශ විදිහට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂත් අදාළ වෙනවා කියන කාරණය අපිට මේක මගහැරුණා කියන්න. ඒ කාරණාවත් අපි ඔබට මතු කරනවා. සහ කාලගුණ වාර්තාවට අනුව මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් වැසිද, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට පමණ වැසි ඇතිවිය හැකි බවත් මේ වෙද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනවා. ඉතින් මේ සියලු දේවල් අපි ඔබට එකින් එක කියන්නේ ඔබේ ජීවිත බොහොම වටින නිසා මේ පවතින තත්ත්වයේ යටතේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ වෙද්දී විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා විදුලි පාරිභෝගික 82,000කට විදුලි සැපයීම නැහිටීමේ තත්ත්වය නැති වෙලා තිබුණා. ඒවත් මනින් පිළිසකර කිරීම සිදු වේවි කියලා අප විශ්වාස කරනවා. මොකද මේ වෙලාවේ අපි ඊයේත් කිව්වා ජංගම දුරකථන චාර්ජ් කරලා තියාගන්න. ඒ වගේම තමයි ඩේටා පවර් බැංක් එකක් තියෙනවා නම් ඒක ලෑස්ති කරලා තියාගන්න. දිවසේ තියෙන අත්‍යවශ්‍යම ලිපි ලේඛන ටික බෑග් එකකට සලස ගන්න. මොකක් හරි වතුර බාරක් ඇවිල්ලා පස්කන්දක් නායනව හෝ යම් අවධානමක් වේබඳ පුංචි සේයාවක් ආවොත් කිසිම විදියකින් අවධානම ගන්න එපා. ගෙදර බඩු ටික ගැන හිතන්න එපා. ලොකු පාඩුවක් ප්‍රශ්නයක්. හැබැයි ඔබට හිතේවි ජීවිතේ බේරගත්තා නම් මේ දේවල් පස්සේ හරි අපිට හම්බ කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මේ සියලු දේ හොඳින් තේරුම් ගන්න. අද ලෝක පරිසර දිනය එවන් ඛේදවාචකයක් තුල මිහිකත අපට සලකන ආකාරයේ මේ දවස්වල නම් අතිශයින්ම ඛේදනීය තත්ත්වයක අප සිටින්නේ. අපගේ නේචර් ස්ටුඩියෝ එක ඔබ දකිනවා. ලංකාවේ පළමු වතාවට පරිසරය හා බද්ධ වුණු ස්ටුඩියෝ එකක් අපි නිර්මාණය කරන්නේ. අපි හැමදාම යුක්තිය කතා කරනවා, පරිසරය වෙනුවෙන් පෙනී සිටිනවා, මිනිස් වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට කිසිම තැනක කාගේවත් ඩීල් එකක් තරාතිරමක් අපිට අදාළ නැහැ. විවේචනය කළ යුතු තැනකුමක්ද එතන කරනවා. පරිසරයට අපි ආදරෙයි, සිංහරාජයට අපි ආදරෙයි, හැමදැනටම අපි ආදරෙයි. පරිසරය මේ වෙද්දි බරපතල ඛේදවාචකයක් අපිට කරමින් සිටිනවා. ඒ නිසා ඔබ අපි හැමෝම එකින් පරිසල් විය යුතු තියෙනවා. සමහර විට හිතෙනවා අපි පරිසරයට කරපු දෙයද පෙරලා පරිසරය දැන් අපට යලි කරමින් සිටින්නේ කියලා. ඔබ හැමෝම ප්‍රවේශමෙන් සිටින්න, මේ තොරතුරු දන්න කියන අයට ෂෙයා කරන්න, ජීවිතයක් හරි පරිස්සම් කරගන්න මේ පණිවිඩය හැමෝටම යමන්න.